Hello everyone and welcome back to Ceylon Tutor English channel. Today in this video you are going to learn another grammar lesson. This lesson is very important. The present perfect continuous tense. අපි බලමු මේ grammar පාඩමින් මොන විදිහේ අදහස්ද ඉදිරිපත් කරගන්න පුළුවන් කියලා. මගේ තාත්තා ABC බැංකුවේ අවුරුදු 10ක් තිස්සේ ඉඳලා වැඩ කරමින් ඉන්නවා. මගේ තාත්තා ABC බැංකුවේ අවුරුදු 10ක් තිස්සේ ඉඳලා වැඩ කරමින් ඉන්නවා. මෙන්න මෙයාගේ අදහස. අම්මා උදේ ඉඳලා තවම වැඩ. අම්මා උදේ ඉඳලා තවම වැඩ. මම පරිගණක පාඨමාලාවක් හදාරමින් ඉන්නවා අවුරුදු 3ක් තිස්සේ ඉඳලා. මම අරිගණක පාඨමාලාවක් හදාරමින් ඉන්නවා අවුරුදු 3ක් තිස්සේ ඉඳලා. ඔබට මේ වාක්‍ය මම උද පෙන්නපු උදාහරණ තුනෙන් විශේෂයක් පේනවා. ඒ මොකද්ද? ක්‍රියාව පටන් ගත්තේ අතීතයේ. හැබැයි තවමත් ඒ ක්‍රියාව සිදු වෙනවා. එහෙම නැත්නම් සිදු කරනවා. අතීතයේ පටන් ගත්ත ක්‍රියාව තවම සිද්ධ වෙනවා. එතකොට අපි හිතමු උදේ පටන් ගත්ත ක්‍රියාව තවම සිද්ධ වෙනවා. ගිය අවුරුද්දේ පටන් ගත්තනම් ක්‍රියාව තවම සිද්ධ වෙනවා. අපි හිතමු රජයේ ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. ඒක පටන් ගත්තේ ගිය අවුරුද්දේ. තවම යනවා. තවම ක්‍රියාව ලිය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ අපිට නිතරම කියන්න ඕන වෙන අදහස් තමයි මේ ග්‍රැමර් පාඩමින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපි බලමු ඔක්කොම කලින් මේක කොහොමද මේ ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් මේක කොහොමද මේ අදහස ගොනු කරලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. ඔබ දැනටමත් දන්නවා I V U D G C it වගේ උක්ත පද. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඒවා උක්ත පද කියලා කියන්නේ. ඒ වගේ පූජ්‍ය නාමයක් වෙන්න පුළුවන්. රාජා, නිමල්, සීතා. ඒ වගේ උක්ත පදයක් වෙන්නත් පුළුවන්. සතෙක්ගේ නමක් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ මේ වාක්‍ය බඳින්නේ මේ වාක්‍ය ගොනු කරලා ගන්න. එහෙම නැත්නම් මේ වාක්‍ය ස්ට්‍රක්චර් එක හදා ගන්න ඕන නම් ඉස්සෙල්ලාම උක්ත පදය යොදන්න ඕන. ඒ කියන්නේ පළමුව සබ්ජෙක්ට් එක. ඊට පස්සේ has been හෝ have been ගැළපෙන දෙකෙන් එකක්. ඒ කියන්නේ උක්තය දිනන ඒක වචන කියලා උක්තය දිනන බහුවචන කියලා. ඒක වචන උක්තයකදී has been යොදන්න බහුවචන උක්තයකදී have been යොදන්න. පැහැදිලිද කාරණේ? I we you they he she it වගේ වලින් අපි ගත්තාම I කියන එකත් we කියන උක්ත පදයක් you කියන උක්ත පදයක් they කියන උක්ත පදයක් ඒවා ගන්නේ බහුවචන ස්වරූපයෙන්. I have we සමහරවිට we have you have they have මේ විදිහට I we you they මේවා මේ උක්ත පද හතර සමග අපි යොදන්නේ have. ඒ වගේම තව තියෙනවා he she it he has she has it has. ඒ වගේම raja has Lal has. එහෙමනම් ඒක වචන උක්ත සමග යොදන්න තියෙන්නේ has. ඊට පස්සේ යොදන්න ඕන has been. ඊට පස්සේ යොදන්න ඕන ක්‍රියාපදයේ ing ස්වරූපය present participle එක. පළමුව subject එක, දෙවෙනුව has been or have been දැන් ගැළපෙන දෙකෙන් එකක් යොදනවා. ඊට පස්සේ යොදන්න ඕන present participle එක. present participle එක කියන්නේ ක්‍රියාපදයේ මූලික ක්‍රියාපදයට, ඒ කියන්නේ stem එකට ing එකතු කරපු අවස්ථාව. go නම් ing දාපම going. eat eating. cut cutting. think thinking. give giving. have having. මෙන්න මේ ආකාරයට ing ස්වරූපය. පැහැදිලිද දැන් කාරණේ? සබ්ජෙක්ට් එකෙන් ආරම්භ කළා. දෙවන පියවර විදිහට has been who have been යෙදුවා. තුන්වන පියවර විදිහට past participle එක යෙදුවා. කාර්යයක් සඳහන් කරන්න ඕන නම්
සින්ස් දාන්නත් පුළුවන් ෆෝ දාන්නත් පුළුවන් අපි බලමු උදාහරණ කීපයක් දැන් අපි ගත්ත පළවෙනි උදාහරණය ගත්තොත් මම අවුරුදු 3ක් තිස්සේ ඉඳලා පරිගණක පාඨමාලාවක් හදාරමින් ඉන්නවා මම නම් I ඊට පස්සේ දාන්න ඕන have been ඊට පස්සේ හදාරනවාට කියන්නේ follow I have been following I have been following a computer course I have been following a computer course අවුරුදු 3ක් තිස්සේ ඉඳලා නම් for 3 years for 3 years I have been following a computer course for 3 years අම්මා උදේ ඉඳලා වැඩ my mother මගේ අම්මා කියලා යොදමු my mother has been working උදේ ඉඳලා නම් since morning since morning එතනදී for morning දාන්නේ නැහැ එතනදී යොදන්නේ since morning මගේ තාත්තා අවුරුදු 10ක් තිස්සේ ඉඳලා ABC බැංකුවේ වැඩ කරමින් ඉන්නවා තාම සිද්ධ වෙනවා අවුරුදු 10ක් තිස්සේ ඉඳලා තාම ABC බැංකුවේ වැඩ මගේ තාත්තා නම් my father එක වචනකින් දා has been යොදනවා my father has been වැඩ කරනවා නම් working work කියන ක්‍රියාපදයට ing යොදනවා working යොදනවා එහෙනම් my father has been working කොහෙද at ABC bank at ABC bank බැංකුවේ නමක් යොදද්දී at වලින් යොදන්න ඕන at ABC bank අවුරුදු 10ක් තිස්සේ ඉඳලා හින්දා අපි දවන් දානවා for 10 years for 10 years එහෙමනම් මගේ තාත්තා අවුරුදු 10ක් තිස්සේ ඉඳලා ABC බැංකුවේ වැඩ කරනවා නම් ඒක අපි කියන්නේ my father has been working at ABC bank for 10 years හරිම සරලයි මෙන්න මේ විදිහට අපිට යොදන්න පුළුවන් විවිධ උදාහරණ ඔස්සේ අපිට මෙන්න මේ ආකාරයට මෙන්න මේ has been working has been going ආදී වශයෙන් යොදන වාක්‍යතාව යොදන්න පුළුවන් එහෙනම් කොහොමද මේකේ කොන්ටෙක්ස්ට් එක මේකේ තියෙන කොන්ටෙක්ස්ට් එක ඒක පසුබිම ක්‍රියාව අතීතයේ ආරම්භ කළා තවම ක්‍රියාත්මක භාවයේ තියෙනවා තව ඉවර නැහැ තව සිද්ධ වෙනවා එවැනි ක්‍රියා අපිට මෙන්න මේ වාක්‍ය රටාවෙන් අහසින්ම කියන්න පුළුවන් හරි මේකෙම තමයි මේ වාක්‍යයෙන් තමයි අපිට මේ රටා කියන්න පුළුවන් වෙන්නේ එතකොට මෙහෙම අපි හිතමු කුමාර අවුරුදු 5ක් තිස්සේ ඉඳලා නැෂනල් ජාතික ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්නවා කුමාර අවුරුදු 5ක් තිස්සේ ඉඳලා ජාතික ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්නවා කුමාර has been playing cricket for the national team කුමාර has been playing cricket for the national team for 5 years for 5 years since දාන්න බෑ for 5 years අපි හිතමු 2015 ඉඳලා කියලා යදනවා නම් අන්න එතෙන්ට for 2015 යදන්න බෑ එතකොට යදන්නේ since 2015 කුමාර 2015 ඉඳලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා කියලා යදනවා නම් අන්න දැන් යදනවා කුමාර has been playing cricket for the national team since 2015 ඒකම අවුරුදු 5ක් තිස්සේ ලැබෙනවා නම් since නෙමෙයි යොදන්නේ for 5 years for 5 years ඒ දෙකේ වෙනස ඔබට තේරෙන්න ඕන දැන් අවුරුදු 5ක් තිස්සේ ඉඳලා නම් for 5 years 2015 ඉඳලා නම් since 2015 මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා වඩාත් පැහැදිලි වීම පිණිස
අපි තව උදාහරණ කීපයක් අරගෙන බලමු මේක තවදුරටත් තහවුරු කරගන්න උදෙසා මම පැය ගාණක් තිස්සේ ඉඳලා පොතක් කියවනවා මම පැය ගාණක් තිස්සේ ඉඳලා පොතක් කියෝ කියෝ ඉන්නවා I have been reading a book for hours I have been reading a book for hours අපි 9 ඉඳලා ඉගෙන ගනිමින් ඉන්නවා අපි 9 ඉඳලා ඉගෙන ගනිමින් ඉන්නවා We have been studying since 9 o'clock. Since 9 o'clock, we have been studying since 9 o'clock. Api hatte indala TV bala bala inna. Then api itu raya vela kiyala raya 10 pa vela kiyala. Avasa raya hatte indala api TV bala bala inna. Me adahasa kiyanne We have been watching TV since 7 p.m. We have been watching TV since 7 p.m. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා ෆුට්බෝල් ක්‍රීඩා කරනවා. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා ෆුට්බෝල් ක්‍රීඩා කරනවා. දීර්ඝ කාලයක් කියන්න අපි ගන්න ෆ්‍රේස් එක for a long time. For a long time, he has been playing football for a long time. He has been playing football for a long time. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා ආපනු ක්‍රීඩා කරනවා. ඊයේ රෑ ඉඳලා තවම වහිනවා. ඊයේ රෑ ඉඳලා තවම වහිනවා. It has been raining. Since last night, it has been raining. Since last night, mangitana ubata ada paadama patahin nathi kiyala me paadame yamak ubata gathayutu kiyala hitena nam channel ekak subscribe karanna e wagema like karanna e wagema comment section ekek comment kat comment prakashana ekak danna comment ekak danna honda honala ko dosa aropanayak ko kema digak api bara ganna api bara ganna එන නැවත පාඩමකින් හම්බ වෙනතුරු සුබ දවසක්